අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ඔබ වෙත මේ ගෙනෙන්නේ සිය උදෑසන ප්‍රවෘත්ති සමගින් මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල පොහොර වන්දි ගැටලුව විසඳන්න ගොවින්ගෙන් ආණ්ඩුවට සති දෙකක සහන කාලයක් රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් පේන තෙක්මානිකවත් නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි මිත්‍ර ප්‍රහාරයට එරෙහිව ජාතික ජනබලවේගයෙන් පොලිස් ප්‍රතිට පැමිණිල්ලක් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත ලංකා විදුලි බල මණ්ඩලයේ සතු මන්නාරම තඹපවණි සුලම් බලාගාරයේ නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැමිණ තිබෙනවා එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ නව සුලම් බලාගාර ඉදිකිල හැකි ස්ථාන තෝරා ගන්නා ලෙසයි ලංකා විදුලි බල මණ්ඩලයේ සතු මන්නාරම තඹපවණි සුලං විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම බලාගාරය වෙත ගියා. තඹපවණි සුලං විදුලි බලාගාරය මගින් තවත් මෙගාවොට් 50ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙන අතර එහි ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා නව සුලං විදුලි බලාගාර ඉදිකළ හැකි ස්ථාන පිළිබඳව කඩිනම් වාර්තාවක් සකස් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. මේ වන විට සුලං විදුලි බලාගාර මගින් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන මෙගාවොට් සංඛ්‍යාව 248ක් කෙටි කාලයක් තුල එය ප්‍රවර්ධනයට ඇති හැකියාව සොයා බැලීම මෙම චාරිකාවේ අපේක්ෂාව බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අපේ රටේ විදුලිය පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා මේ. විදුලි බල ඇමති දන්නේත් නැහැ විදුලිය කොයි වෙලාවෙද අත්හිටවන්නේ කියලා. මුළු ආණ්ඩුවම අද නොරොච්චෝලේ බලාගාරේ වගේ ඉටි ගමන් අක්‍රීය වෙනවා. කොයි වෙලාවෙද කියලා නැහැ නොරොච්චෝලේ බලාගාරේ වගේම ආණ්ඩුවත් අද අක්‍රීයයි. අර්බුදයක් නිර්මාණය කරලා සිදු කරන්නේ මොකද්ද හදිසි විදුලිය ඇනවුම් කිරීමක් කියලා හොඳ කොමිස් මුදලක් ලබා ගන්න අවස්ථාවක් ඇති කරන එක තමයි මේගොල්ලන් සිදු කරන්නේ ඩොලර් අර්බුදය දවසෙන් දෙකකින් විස දෙන්නේ නැහැ. යහපාලන රජය විසින් ජාත්‍යන්තර ස්වෛරීත්‍ය බැඳුම් කර ඇමරිකානු ඩොලර් මිලියන 12,500ක් නිකුත් කළා තිබෙනවා. අපි 5,500ක් ස්වෛරීත්‍ය බැඳුම් කර නිකුත් කරාම අපිට පුළුවන් වුණා සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 8,600ක් රකගන්න. මේ ඩොලර් අර්බුදයේ නිර්මාතෘවරු අද අපිට දෝෂාරෝපණය කරන යහපාලනය. අද කියනවා අන්සොලිසිටඩ් බිඩ් එකකින් සයිප්‍රස් කොම්පැනියකට බොරතෙල් මෙට්‍රික් ටොන් 450,000ක් කොහෙන්ද ගන්න අනුමැතිය ලබා දුන්නලු. එහෙම කරන්න බෑ. අන්සොලිසිටඩ් බිඩ් වලින් තෙල් ගන්න හැකියාවක් නැහැ. මේක රටක්නේ. මේක යම්කිසි ක්‍රමවේදයක් හරහා ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙලක් තියෙනවානේ මේ රටේ. නීතියට පයින් ගහලා මන්ට ඕන විදියට මේ රට පාලනය කරන්න බෑනේ. අපිට පේන්නේ ආර්ථික කළමනාකරණය අවුලෙන් තවත් අවුලකට යන බවයි. මේ අර්බුදය ගමන් කරන්නේ හැදිලෝ මේ රටේ තියෙන බලශක්ති ස්වාධිකාරිය රට රහිමි කරන තැනට. ලෑන්ඩ් සේල් එක මේ ඉඩම් කෑලි කට්ටි කපලා විකුණනවා වගේ මේ කෑල්ලෙන් කෑල්ල විකුණ ගිහිල්ලා ඉන්න හිටින්න විදිහක් නැති ලයිට් එක පත්තු කරනකොට ඒ ලයිට් එක පත්තු කරනවත් කියලා තීරණය කරන එක ඇමරිකාවට චීනට ඉන්දියාවට යන වාහනෙට තෙල් ගහගන්නකොට තෙල් ටික් ගහන එකේ අයිතිය තෙල් ටික් ගහනවා නැද්ද කියලා තීරණය කිරීම බලේ ඉන්දියාවට චීනට ඇමරිකාවට යන තත්ත්ව කර මේ රටේ එනවා. ඒක තමයි මේ අර්බුදය පිටපස්සින්. මෙවැනි අවස්ථාවක රටට අවශ්‍ය කරන්නේ රටේ ජාතික ප්‍රශ්න විසඳීම සඳහා ජාතික මැතිවරණය. 20-23 පෙබරවාරි පස්සෙන් දැන් පස්සේ ජාතික මැතිවරණ සඳහා නීතිමය අයිතිය තිබෙනවා. එතෙන්දී අපි එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය පියවර ගන්නවා. කාබනික පොහොර දාලා කළ වගාවෙන් ගෙට ගන්න අස්වැන්නක් නැහැ කියලා අම්පාරේ ගොවීන් චෝදනා කරනවා. වී අක්කරේට අඩුම ගානේ ලක්ෂ 2ක වන්දියක් ලබා දෙන්න කියලායි ගොවීන් ඉල්ලා සිටින්නේ. වගා වන්දි ඉල්ලලා ඊයේ දවසේ ගොවීන් පාරට ආවා. මේ පොහොර පිළිබඳ ඇත්ත කතාව. රජයෙන් හානි වූ වගාවට වන්දි දෙනවා කිව්වත් දෙන වන්දිය කොච්චරක්ද කියලා තාම කිව්වේ නැහැ. ගණන් හදලා බලලා ගොවීන් නම් කියන්නේ අක්කරයට ලක්ෂ 2ක වන්දියක් ඕනේ කියලායි. මේ සැරේ මේ අස්වැන්න අපිට ගන්නකම් මොන විදියටවත් විශ්වාසයක් නැහැ. මේ වගේ අස්වැන්න ගන්න බැරි තත්ත්වෙර තමයි මේ ගොයම තියෙන්නේ. මේ බණ්ඩියක් හැදිලා නැහැ මේ ගොයමේ. අපිට වෙනදා ගත්ත ආදායමට සරිලන
වන්දියක් අපිට ලබා දෙන්න නැත්නම් මේ කන්නේ අපිට ඉදිරියට ජීවත් වෙන්න බැරි වෙනවා. වන්දි දෙන්න කියලා ඉල්ලපු සිරිපුර යක්කුරේ නවගහ ඇල ගොවින් අන්තිමේදී මහපාරට ආවා. උහන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ වියස්සනු නෙලීම දැන් ආරම්භ වෙලා තියෙනවා. රසායනික පොහොර නැති නිසා මේ පාර වියස්සන්න ගොඩක්ම අඩු වෙලා කියලයි ගොවින් පවසන්නේ. මේ දින අක්කර තුනමාර වීකාර 25ක් 30ක් විතර වෙදී. මේ පාර 150ක් 160ක් විතර ගත්ත වීකාර. මේ මොකද ඉතින් අපි ගොවියෝ ඉතින් වැඩක් නැහැ නේ මේව කරලා. මේ ආණ්ඩුවෙන් පොර ටික නැදගෙන අපිට ගොවිතැන පාඩුවලා තියෙන්නේ. වන්දි ගෙවන සල්ලි වලින් පොර ටික දුන්නා මොකද වෙන්නේ? මේ ආණ්ඩුවට ගොයියා ගැන තේරෙන්නේ නැහැ. රජපුතෝල හිටියට උන් කන්නේ අපි හම්බ කරලා දෙන හාල් බත් ටිකනේ. එන කන්නේටවත් පොර ටික ලබා වෙන්න ගොයියට. වෙනදා අක්කරේකින් ගන්න වී ප්‍රමාණය හතරෙන් එකක්වත් නැහැ මේ සැරේ. ගිය කන්නේ පොර දුන්නා නම් මේ කන්නේ අද මේ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ නේද? දැන් අපේ ගෙවල් වල වුණත් වේල් දෙකක් බත් කාලා එක වේලක් බඩගින්න ඉන්න තරමට වෙලා තියෙනවා. රජයේ හාල් මාෆියාවක් හදලා පිට රටින් හාල් ගේන්න කටයුතු කරලා කියලා තවත් පැත්තකින් ගොවි සංවිධාන රජයට චෝදනා කරනවා. අපි වර්තමාන රජයට සහ කෘෂිකර්ම ඇමතිවරයාට අපි කියනවා වෙළඳ අමාත්‍යවරයා දාලා උළු බක්ක නටන්න ඕන තැනට බක්ක දාලා නටවන්න ලෑස් තියෙන්න එපා. ඉරෙන් ජහුට නාට්‍යයේ කෘෂිකර්ම ඇමතිලා පිටිපස්සට වෙලා දැන් බල්ටි ගහන්න වෙන අමාත්‍යවරුකට දෙනවා. ඇයි සහල් මාපියව නැති කරන්න බැරි අපේ රට? දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවි නියෝජිතින්ගේ එකමුතුවෙන් ගොවි ජාතික සමුළුවක්ද පැවැත්වුණා. වී කිලෝ එකට රුපියල් 25ක් සොච්චමක් දීලා මේ ප්‍රශ්න බේර ගන්න පුළුවන් කමක් නැහැ. ගොවි ජාතික සමුළුව විදියට අපි ඉදිරි 230 ඇතුළත විරෝධතා 230ක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපි ආණ්ඩුවට සති දෙකක් කල් දෙනවා මේ ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරක් දෙන්න. ඒ සති දෙකක කාලය ඇතුළත මේ ප්‍රශ්න වලට පිළිගන්න පුළුවන් පිළිතුරක් එහෙම නැත්නම් අපි ඊළඟ යලකන්නේදී වැඩ කරන්න කොහොමද කියන කාරණාව සම්බන්ධව අපි තීරණය කරනවා කියන එක අපි ආණ්ඩුවට කියනවා. මේ අතර එළඹෙන යලකන්නේ වෙනුවෙන් මැදවච්චිය ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර ගබඩා කිරීම ආරම්භ කර තිබෙනවා. තඹුත්තේ ගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් තව දුරටත් පහළ යමින් පවතිනවා. ගොඩක් දුරට මිල බැහැලා තියෙන්නේ. ඉතින් මේ ලොකුවට අරන්ගෙන මිනිස්සු දැන් ගෝණි ගණන් අරන්ගෙන දැන් මේ shopping එක තරම්වත් මේ අතර කාබනික පොහොර පමණක් යොදා සිදු කළ සාර්ථක ගොඩබෝග වගාවක් පිළිබඳ තොරතුරු මොරගහකන්ද මහවැලි කලාපයට අයත් ඇලහැර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේකට අපි රසායනික පොහොර ගහලා නැහැ කොහොමත්ම කාබනික විදියට තමයි කරන්නේ. අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ බෝග ගෙනිය ගන්න මේ පාර නැහැ. වතුර ප්‍රශ්නේ තියෙනවා. අක්කර 200ක් විතර ගොවිතැන් කරලා තියෙනවා මේකේ කට්ටිය. දැන් මේ වතුර නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අපි ගොඩක්ම ඉල්ලන්නේ වතුර ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. දැන් මේ රට කජුවේ මේ පැහිලා තියෙන අපිට මේ ගලව ගන්න වතුර නැහැ වැහි වහිනකන් ඉන්න ඕනේ. රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් පේන තෙක් මාණිකවත් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජාතන්ත්‍රවාදීන්ට ගැටුකාරී ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියලා සඳහන් කරන විශේෂයෙන් ජනාධිපති පිරිමුණයට විතර ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ ශ්‍රී ලංකන් දස්පක්ෂේ නායකතුමාගේ විරුද්ධවාදී අදහස් තමයි. ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව ඉතින් ප්‍රශ්න රාශියක් තියෙනවා. ඉතින් කොහොමද විශේෂ සංශෝධනයත් එක්ක අපේ පක්ෂේ වැඩ කටයුතු කරගෙන යනවා. සංවිධානය වෙනවා ඉදිරි මැතිවරණය සඳහා අපි සම්පූර්ණ සූදානම් වෙනවා. හොඳ වැඩ පිළිවෙලක් රට පුරා ගෙනියනවා. සන්ධානයක් කාටවත් තනියම දිනන්න බෑ. කිසිම දේශපාලන පක්ෂයකට තනියම දිනන්න බෑ. සන්ධානයක් තමයි. රටේ ජනතාවට දැනෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හිටපු ජනාධිපතිතුමා ඇදීට ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. ඔව් ඉතින් ප්‍රශ්න රාශියක් තියෙනවා. අපි ඉතින් ඒ ප්‍රශ්න කතා කරලා තියෙනවා. අපි කතා කරනවා. ඉතින් ඒ ප්‍රශ්න වලට විසඳුමක් ළඟ පෙන්නේ නැහැ. රටේ ආර්ථිකය ගැන මොකද ඔබතුමාගේ අදහස? කලකිරිහේන ප්‍රදේශයේදී ජාතික ජනබල වේගයේ සමුලුවක් අතරතුර එල්ල වූ බිත්තර ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එම බලවේගයේ සාමාජිකයින් ඊයේ දින පොලිස් ප්‍රතිවරයා හමුවීමට පැමිණියා.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කලකිරි හේන ප්‍රදේශයේ පැවති ජනරැලිය අතරතුර පසුගියදා බිත්තර ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දෙදෙනෙක්ව එම අවස්ථාවේදී අල්ලාගෙන පොලිසියට බාර දීමට එම ස්ථානයේ සිටි පිරිස සමත් වුණා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ කණ්ඩායම් කිහිපයකට චෝදනා එල්ල වුණා. පැවති මාධ්‍ය හමුවකදී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ප්‍රහාරයට රජය සම්පූර්ණයෙන්ම සම්බන්ධ බවයි. මේ අතර එල්ල වූ බිත්තර ප්‍රහාරය සම්බන්ධ සිදුකරන පරීක්ෂණ ගැන සෑහීමකට පත්වන්නේ නැති බව පවසමින් ජාතික ජනබලවේගයේ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේක නිකම්ම නිකං දේශපාලන රැස්වීමකට ඇවිල්ලා බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමක් හැටියට අපි සලකන්නේ නැහැ. මොකද මේ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්තරංගුවේ පසු වුණ දෙන්න කියලා කියන්නේ ඇවන්ගාඩ් සමාගමේ සේවය කරන දෙන්නෙක්. එහි අධිපති ජනාධිපතිවරයාගේ ඉතාම සමීපතම ගජේ. ඒ නිසා අපි පොලිස්පතිවරයාට කිව්වේ දැනටමත් මේ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ පිළිබඳව අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. බිත්තර ගහපු අහුවෙලා තියෙනවා. බිත්තර ගහන්න එව්වේ කවුද කියලා දැන් කියනවා. ඒ දෙන්නේ කත්තඩංගුවේ ඉන්න. එහෙම තියෙද්දි SB දිසානායක මේක පෙරටු ගාමීන්ට හරි එහෙම නැත්නම් කාට හරි තල්ලු කරන්න හදනවා. ඒ නිසා SB දිසානායක මහත්තයාට කියන්න ඕනේ අපේ රටේ මිනිස්සු ওই ගොන්නු බැඳලා ගොඩක් කල් බෝම්බකාරය හොයන්න බාරගත්ත ආණ්ඩුව බාර දුන්න ආණ්ඩුව අද බිත්තර ගහන තැනට ඇවිල්ලා තියෙනවා. බෝටාබේ රාජපක්ෂ බලයට ආවේ එක රටක් එක නීතියක් කියලා මේ රටේ හැමෝටම සමානම නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. හැබැයි දැන් දින හතරක් ගත වෙන තුරු මේ දෙදෙනා තාම උසාවියට ඉදිරිපත් කළා නැහැ. මෙම පැමිණිලි කළා තියෙද්දි මේ අනාවරණයන්ගෙන් සිද්ධ වෙන කරුණු මත දන්වැලේ චේන් එකේ කෙරෝලේ ඉන්නේ කවුද කියලා එලිදරව්වෙමින් යනවා. එතකොට පොලිසිය පස්ස ගහන්නේ අපිට සැකයක් තියෙනවා මේ ප්‍රමාදය සිද්ධ වෙන්නේ ඒ නිසාද කියලා. අපිට ඉතාම පැහැදිලි මේකේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්ටත් ඇඟිලි දික් වෙනවා මේ කටයුත්ත වෙනුවෙන්. කවුද ගහගත්තද ගැහුවද කියන කාරණේ ඉස්සෙල්ලා හොයන්න ඕනේ. මොකද අපේ දේශපාලනයේ බොහෝ වෙලාවට මේ ගහගෙන ගැහුවා කියන සංස්කෘතියකුත් විපක්ෂයේ අයගේ තියෙනවානේ. විපක්ෂය වෙන්න පුළුවන් ආණ්ඩු පක්ෂය වෙනවා රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනතාවට නායකත්වය දෙන දේශපාලනඥයෝ සහ දේශපාලන සංස්කෘතියක් නිසා. එකිනෙකා යන කොටා ගන්න, මරා ගන්න, බිත්තර ගහ ගන්න, මිරිස් කර ගන්න, ඇඟිලි දික් කර ගන්න දේශපාලන සංස්කෘතියක් නෙවෙයි. අද ඉල්ල කරන්නේ බිත්තර ප්‍රහාරයක් වෙන්න පුළුවන්. හෙට මේ බිත්තර වෙනුට ගලක් වෙන්න පුළුවන්. ඒ ගල වෙනුට තව දෙයක් වෙන්න පුළුවන් ඊළඟට එන්න. ඒ වගේම මේක වහන්න දැන් මේ කරන්න හදන නාඩගමත් මේ දෙකම පැහැදිලිවම අපි හෙලා දකිනවා. මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කොන් මහතාද අදහස් දැක්වුවා. එම සිද්ධිය සම්බන්ධව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී අත්තනගල්ල විසින් මේ වෙනුවටත් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. මේ සිද්ධියට අදාළ සියලුම CCTV දර්ශන නරඹලා ඒ වගේම සිද්ධිය වුණු අවස්ථාවේදී ස්ථානයේ ඉච්චපු උද්ගලයේ 24 දෙනෙක්ගේ පමණ ප්‍රකාශ වේද සටහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සිද්ධියෙන් පසුව පොලිසියට බාර දුන්න පුද්ගලයන්ගේ ප්‍රකාශ සටහන් කරලා තියෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් අනාවරණය කරපු කරුණු සමග තාම ගැඹුරින් විමර්ශනය කරලා තියෙනවා. ඒ සම්බන්ධව සුසු ක්‍රියාමාර්ග ගැනීමට ඉවර ගන්න තියෙනවා. අධ්‍යාපනයට ගරහන කුහක දේශපාලන සංස්කෘතියට තිත දැබීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ නොච්චියාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අද මේ දුෂ්කර ප්‍රදේශවල දුෂ්කර පාසල් වලට සක්වල වැඩසටහන ගෙන යනකොට සජිත් ප්‍රේමදාසගේ මේ බෙදිල්ලෙන් වැඩක් නැහැ කියලා කියන්නේ. මේ දේශපාලන ශාස්ත්‍රයේ නායකයෝයි කියා ගන්න කොට්ටාසයක් ඉන්නවා මේ අද මේ පාසලට මේ පරිගණක යන්ත්‍ර දෙනවට විරුද්ධ. මං හිතන්නේ ඒ අයගේ තියෙනවා යම් කිසි සමාජ ඊර්ෂ්‍යාවක්. ඒ සමාජ ඊර්ෂ්‍යාව තමයි මේ අධ්‍යාපනය ලැබෙන්න ඕන තමන්ගේ දුව පුතාට පමණයි. මේක මේ රටේ ගොවියගේ දිහිවරයාගේ කම්කරුවාගේ දුප්පතාගේ මධ්‍යම පාන්තිකයාගේ රාජ්‍ය සේවකයාගේ සාමාන්‍ය ජනතාවගේ ඒ අයගේ දුවලා පුතාලට මේව හරියන්නේ නැහැ. හැමදාම තියන්න ඕන ඒ අයව අර ඉපැරණි අධ්‍යාපන ක්‍රමවේදය සහ ඒ මෙවලම් සහ උපකරණ තුන. ඒ අයගේ බලාපොරොත්තුව දේශපාලනයට ආවටන වහල් භාවය තවදුරටත් පවත්වාගෙන ගිහිල්ලා පැරණි ක්‍රමවේද තුල අපේ රටේ 43 ලක්ෂයක් පාසල් දූ දරුවන් පල් වෙනවා දකින්නටයි මේ සක්වල වැඩසටහනට විරුද්ධ අය දකින දැක්. අධ්‍යාපනික වශයෙන් සම්පත් අඩු පාසලක දූ දරුවන්ට ආධාර උපකාර කරන්නට හදනකොට එයට විරුද්ධ වෙන කුහක දේශපාලන සංස්කෘතියට අපි නැවතීමේ ලකුණ තවන්නට එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්න බව උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් යලිත් හමුවන්නේ 10:12 අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.